අද වයිකින්නොරු කාතරත් ප්‍රසිද්ධ වී තිබෙන්නේ ගම්නගර සහ රටවල්ලෙද කඩාවැදී ඒවා ගිනිබත් කරමින් වස්තු දේපල මංකොල්ල කමින් ජීවත් වූ ඉතා රෞද්‍ර මිලේච්චයින් පිරිසක් ලෙසයි. නමුත් වයිකින්නොරු කියන්නේ අති දක්ෂ ඉංජිනේරුවන් වගේම නව නිපැයුම්කරුවන්ද වෙනවා. නිමක්කොණක් නොපෙනෙන මහා සාගරයන්හි තම අනසක පතුරුවමින් රටවල් යටත් කර ගැනීමට පවා ඔවුන් සමත් වුණේ එම හේතුව නිසායි. අද මේ වීඩියෝ එක බැලුවම වයිකින්නොරු යනු මිලේච්ඡ රණකාමීන් විශේෂයක් පමණක්ම නොවන බව ඔබට අවබෝධ වේවි. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් අපිව subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ වගේම කුඩා සීනුව එබ්බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. වයිකින්නොරු විසින් මුල් කාලයේදී භාවිතා කරපු පොරොවලින් සිදුකරේ දරපැලීම සහ ගස් කැපීම පමණයි. නමුත් පසුව කාලයත් සමඟ වැඩි දියුණු වූ එම පොරොව මධ්‍යතන යුගයේ රණකාමීන් අතර ඉතා ජනප්‍රිය අවියක් බවට පත් වුණා. පැරණි උද්‍යාන සඳහා භාවිතා කරපු එම පොරොවතල පෙරට වඩා විශාල එකක් වුණා. ඒ වගේම ඔවුන් පොරොවතලයේ පහළ කෙළවර නිර්මාණය කර තිබුණේ කොක්කක් ලෙසයි. එම නිසා එම පොරොවතලයේ කොක්කෙන් සතුරන්ගේ කකුල්වලින් අල්ලා බිම දමා ගන්නට පුළුවන්. තවද උන්නත වූ පලියවල් උදුරා විසි කරන්නටද හැකියාව තිබෙනවා. ඒ වගේම පොරවේ මිට ඉතා දිගට ඉදිකර ඇති නිසා ආරක්ෂිත දුරක සිට සතුරාට පහර දෙන්නට පුළුවන්. දිගු මිටක් සහිත මෙම සටන් පොරව කඩුවකට වඩා අතට හොඳින් හසුවෙන පහසුවෙන් හසුරුවන්නට හැකි එකක්ද වෙනවා. එම නිසා සටනකදී වයිකින් තාක්ෂණයේ මුසුකොට නිපද වූ මේ සටන් පොරවෙන් සතුරන්ට කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. තවද මෙම සටන් පොරව සතුරන් වෙත දමා ගැසීමේ අවියක් ලෙසද භාවිතා වෙනවා. ඉතින් මෙම සටන් පොරව වයිකින්නොරුන්ගේ අනන්‍යතාවය බඳුයි. වයිකින්නොරු බාහිර පෙනුම පිළිබඳවද වැඩි සැලකිල්ලක් දැක් වූ පිරිසක් බව පෙනෙන්නට තිබෙනවා. ඔවුන් කොල්ල කෑම් සඳහා නැව්වලින් රටවල්වලට යාත්‍රා කිරීමේදී මුවන් තට්ටුවලින් සාදාගත් පනාවල්ද රැගෙන ගොස් තිබෙනවා. මේවා වරක්කෝ දෙවරක් භාවිතා කොට විසිකරන ඒවා නොවෙයි. ඔවුන් මෙම පනාවල් හිතාගන්නවත් බැරි තරම් මේ සමහන්සි වී අලංකාරවත් කැටයම් වලින් හැඩකර තිබෙනවා. මේ ඔබ දකින්නේ පුරාවිද්‍යාඥයින් කැණීම් වලින් සොයාගත් වයිකින්නොරුන් විසින් එදා භාවිතා කරපු පනාවල්. But this is part of an old Viking comb made out of antlers which was super tough. Now, the teeth have all broken off, but this is where you would have combed your hair. ඒවා සැකසීම සඳහා ඔවුන්ටම ආවේණික වූ උපදමනයන් කුඩා කියත් සහ පීරවල් භාවිතා කර තිබෙනවා. වයිකින්නොරු ඔවුන්ගේ අනන්‍යතාවය කියාපෑම සඳහා තම බාහිර පෙනුම ගැන බොහෝ සෙයින් උනන්දු වුණා. එම නිසාම තමයි ඔවුන් නිනමට බැඳි බඳපටිවල කඩු කිනිසි සහ පොරෝ වගේම පනාවල්ද රැගෙන ගියේ. ඔවුන් අවසන් ගමන් යන මොහොතේදී දෙම දේවල් රැගෙන ගිය බව ඉතිහාසඥයින් පවසා සිටිනවා. පැරණිතම වයිකින් නෞකාවන් රළු මුහුදුවල යාත්‍රා කිරීමේදී පෙරලීමට වැඩි ඉඩකඩක් තිබුණා. එම නිසා එම යාත්‍රාවන් වලින් සිදු කළ ගමන ඉතා මන්දගාමී එකක් වූ අතර එම යාත්‍රාවන් ගමන් කරේ වෙරළ තීරයට සමාන්තරව ඉතා කෙටි දුරක් පමණයි. නමුත් පසුකාලීනව 8 වැනි සතවර්ෂයේදී වයිකින්නොරුන්ගේ නව සොයා ගැනීමකින් නැවතැනීම සහ සාගරික යාත්‍රණයේ විප්ලවීය වෙනසක් සිදු වුණා. ඔවුන් විසින් තම නෞකාවන් වල නැවපත්ලට එකතු කරපු අලුත් අංගයක් නිසා වයිකින් යාත්‍රාවන්ට ඕනෑම රළු මුහුදක සුරක්ෂිතව ගමන් කිරීමට හැකි වුණා. තවදේම නෞකාතලයේ කුඹගස සුරක්ෂිත කර ගැනීම සඳහා හොඳ පාදමක්ද වුණා. මෙම වැඩි දියුණු කළ වයිකින් යාත්‍රාවන් තවදුරටත් තබල්කරුවන් මතම පමණක් රඳා පැවතියේ නැහැ. මොකද එම යාත්‍රාවන් සඳහා අඩි 800ක් පමණ විශාල රුවලක්ද ඇතුළත් කර තිබුණා. ඉතින් වයිකින්නොරුන් විසින් තම යාත්‍රාවන්ට ඇතුළත් කරපු නෞකාතලයේ නිසා ඔවුන්ට සාගරයන් ඔස්සේ යාත්‍රා කරමින් සයුරෙන් නෙතර රටවල් පවා ආක්‍රමණය කිරීමට හැකි වුණා. මිනිසුන් වගේම අට්ලාන්ටික් සාගරය ඔස්සේ කිලෝමීටර් 6400ක් පමණ බොහෝ ඈතට ආහාර දැව සත්වයින් සහ වෙනත් බඩු භාණ්ඩද රැගෙන යාමට ඔවුන්ට හැකියාව ලැබුණා. වයිකින්නොරු ස්කැන්ඩිනේවියානු ප්‍රදේශයේ බහුලවම පැවති ස්වභාවික ඛනිජමය කාන්දම් ගල් භාවිතා කරමින් චුම්බක මාලිමාවක් ලෝකයට හඳුන්වා දෙනු ලැබුවා. එම කාලයේදී එහා සමාන මාලිමාවක් නිර්මාණය කර ගැනීමට හැකි වූ එකම ජාතිය වුණේ චීන ජාතියයි. එදා චීනය හා ගනුදෙනු කරපු යුරෝපියානු ජාතිකයින්ට පමණයි එම චුම්බක මාලිමාවන් ලබා ගැනීමට හැකි වුණේ. නමුත් වසර 500ක් තරම් කාලයක් පුරාවට වයිකින්නොරු චුම්බක මාලිමා තාක්ෂණය යුරෝපිකයින්ගෙන් වසන්කොට තබා ගැනීමට කටයුතු කරා.
අත්ලාන්තික් සාගරික කලාපය නිරන්තරයෙන්ම වගේ ඝන මීදුමකින් වැසී ගියද චුම්බක මාලිමාව යොදාගෙනමින් අත්ලාන්තික් සාගරය ඔස්සේ යාත්‍රා කිරීමට ඔවුන්ට හැකි වුණා. වයිකින්වරුද ඇතුළුව මධ්‍යතන යුගයේ යාත්‍රිකයින්ට දේශාංශ පිළිබඳව අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් විශේෂයෙන්ම වයිකින්වරුන්ට නම් මක්ෂාංශ පිළිබඳව යම් අවබෝධයක් තිබුණා. හිරුගේ නැගේම නැගෙනහිර සලකුණු කරන බවද හිරු බැසයාම බටහිර සලකුණු කරන බවද දැන සිටියෝන් මධ්‍යහන කාලයේදී සහ මධ්‍යම රාත්‍රියේදී සූර්යාගේ පිහිටීම අනුව උතුරු දකුණ සොයා ගැනීමටද සමත් වුණා. ඉතින් එම දැනුම මගින් ඉතා සාර්ථකව චුම්බක මාලිමාව යොදා ගැනීමට ඔවුන්ට හැකි වුණා. වයිකින්වරුන්ට කලින් චීන සහ රුසියානු ජාතිකයින් හිමමත ලිස්සා යාමේ ක්‍රමයන් සොයාගෙන තිබුණද නෝස්මන් නෝත් නොවේයානු වැසියන් තමයි බටහිර පන්නේ හිමමත ලිස්සා යාමේ ක්‍රීඩාව හඳුන්වා දෙනු ලැබුවේ. ඉස්කී කියන වචනය පවා බිඳී ඇවිත් තිබෙන්නේ ස්කියෝ කියන පැරණි නොවේයානු භාෂාවේ වචනයකින්. මධ්‍යතන යුගයේ වයිකින්වරු විසූ ස්කැන්ඩිනේවියානු කලාපයේ දඩයම්ගරුවන් ගොවීන් සහ රණශූරීන් පවා හිමමත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නිරත වී තිබෙනවා. 18 ශතවර්ෂයේ නොවේහි හිමමත ලිස්සා යාමේ තරඟාවලි පවා තිබුණා. හිම ඉසව් සඳහා මූලික වී තිබුණේ ඈත අතීතයේදී වයිකින්වරු විනෝදාස්වාදය සඳහා වගේම ගමනාගමනය සඳහාද භාවිතා කරපු සාම්ප්‍රදායික ස්කී ක්‍රීඩාවයි. මෑතකදී වයිකින් නෞකාවක නටබුන් අතර තිබී කැසයිට් ක්‍රිස්ටල් හෝ සූර්ය පාෂාණයක් හමු වුණා. ඉන් පෙනී ගියේ වයිකින්වරු මේ විශේෂ පාෂාණ විශේෂයේ යාත්‍රණය සඳහා භාවිතා කර තිබෙන බවයි. එම පළිඟු විශේෂය විසින් හිරුවෙලිය නැමීම මගින් හෝ පෝලරයිසින් ක්‍රියාවලිය මගින් ඒ හරහා දිස්වන සෑම දෙයක්ම දෙගුණ කර පෙන්නනවා. ඉතින් එම පළිඟුව මත අඟුරු වලින් කුඩා තිතක් ඇඳ සිතුජයේ දීප්තිමත් ස්ථානයේ වෙත එල්ල කර එම පළිඟුවේ යටින් බලන විට 32ක් පෙනෙනවා. පසුව වුන් 32ම දීප්තියෙන් එක සමාන වනතුරු සිතුජයේ ඔස්සේ පළිඟුව චලනය කරවනවා. ඉතින් එහිදී පළිඟුවේ ඉදිරිපස කොටස මුහුණලා සිටින්නේ සූර්යා වෙත බව යාත්‍රිකයාට තහවුරු කරගන්නට පුළුවන්. ඉතින් මෙන්න මෙම ක්‍රමයට බලාකුළු වලින් සහ මීදුමෙන් වැසුණු මටපිටාවක හෝ සූර්යා සිතුජයෙන් පහළ පවතින විට දීපවා නැගෙනහිර සහ බටහිර නිශ්චය කරගන්නට වයිකින්වරු සමත් වුණා. වයිකින්වරුන්ගේ දිග බෝට්ටුව හා සමගල හැකි විශ්මිත ඉංජිනේරු තාක්ෂණයකින් සමන්විත වූ එකක් මධ්‍යතන යුගයේ කොහෙවත් තිබුණේ නැහැ. ඔවුන්ගේ මෙම දිග බෝට්ටුව ආකෘතිය නොගැඹුරු එකක් වීම නිසා නොගැඹුරු ජලාශයන්වලද පහසුවෙන් හසුරුවන්නට හැකි වුණා. සාගරයන් තරණයකොට රටවල්වලට පැමිණෙන ඔවුන් මෙම දේශීය සේනාවන් මවිතයට පත් කරමින් ගංගාවන් ඔස්සේ රට තුළටම ඇතුළු වුණේ මෙම දිග බෝට්ටුවලට ස්තුතිවන්ත වෙන්නයි. වයිකින්වරුන්ගේ නිජභූමිය වූ ස්කැන්ඩිනේවියානු ප්‍රදේශයේ සිට බටහිරින් නිව්ෆවුන්ඩ්ලෑන්ඩ් දක්වාද නැගෙනහිරින් රුසියාව දක්වාද දකුණින් බයිසැන්තීන් නදි රාජ්‍ය නොහොත් තුර්කිය දක්වාද යාත්‍රා කළා. වයිකින්වරු තම යාත්‍රාවන් සඳහා ස්පාලිස හඳුන්වන නවතම අංගයක් යොදාගනු ලැබුවා. හින්දුවලට සුළං සමග පොරබැදීමට අමතර ශක්තියක් ලබා දෙනවා. ඒ වගේම මගින් සුළඟේ වෙනස්වීම්වලට අනුව රුවල හැරවිය හැකි අතර යාත්‍රාව ඉතා යොහුසුළුව හසුරුවන්නට පුළුවන්. තවද මෙම දිග වයිකින් බෝට්ටු ඇනවලින් තදකොට සවිකර නොමැති නිසා රළපහරවල්වල බලය දරාගත නොහැකිව කැඩී යනවා වෙනුවට රළපහරවල් සමගම නැවෙනවා. එම නිසා ඕනෑම රළු මුහුදක යාත්‍රා කරන්නට පුළුවන්. ඔබ නොදකපු මෙවැනි වටිනා දේවල් දෙක ගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනු එබුවොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.